විවිධ රස කෑම ජාති හදන එනිවන් කැන්කු අපේ රටට ළඟම රට වෙන ඉන්දියාවට ආවෙනිතු රසවත් කෑම ජාති තුනක් හදන්නයි මේ සූදානම්. චිකන් කුරුමා වෙනස්ම රසකට චිකන් කන්න කැමති අයට ලූණු, තක්කාලි, අමුමිරිස්, ටොමැටෝ පියුරි, කරපිංචකොළ, සූදුරු, කුරුඳු පොතු, චිකන්, කොත්තමල්ලි කොළ, කජු එකතු කරගෙන මේ චිකන් කුරුම හදාගන්න පුළුවන්. රයිස් ක්‍රිස්පි බෝල්ස්. මේ රයිස් ක්‍රිස්පි බෝල්ස් හදාගන්න බත්, නිවිති කොළ, කොත්තමල්ලි කොළ, ලූණු, කෑලිමිරිස්, සුදු ලූණු, කඩලපිටි, පාම්පිටි අපිට අවශ්‍ය වෙනවා. වෙජිටේරියන් කෑමක් වෙන මේක අපිට හවස තේමේසට එකතු කරගන්න පුළුවන්. ඉන්දියන් ලැසි. අමුත්තන්ට පිළිගන්වන්න පුළුවන් මේ ඉන්දියන් ලැසි ඇපල්, ඉදුරු අඹ, දොඩම්, මීකිරි, සීනි එකතු කරගනිමින් ඉතා ඉක්මනින්ම අපිට හදාගන්න පුළුවන්. අපි දැන් හදන්න යන්නේ චිකන් කුරුම එකක්. චිකන් කුරුම එකක් කිව්වම අපිට අවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් තියෙනවා. ඒක ඉස්සල්ලාම අපි බ්ලෙන්ඩ් කරලා අපේ පේස්ට් එක හදාගන්න ඕනේ. ඉතින් ඉස්සල්ලාම අපිට ලුණු භාගයක් අවශ්‍යයි. අපි ඉතුරු භාගය තියාගන්න ඕනේ ෆ්‍රයි කරන්න. ඉතින් මේක අපි බ්ලෙන්ඩ් කරන නිසා අපි ඉස්සල්ලාම තරමක් ලොකු කෑලි වලට කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට ආශිනුව තක්කාලි, ඉදුණු තක්කාලි ගෙඩි දෙකක්. ඒකත් අපිට කැමති විදිහකට කපා ගන්න පුළුවන්. මොකද තක්කාලි අපි මේ සේරම බ්ලෙන්ඩ් කරගන්න නිසා. ඊට පස්සේ අපි බ්ලෙන්ඩ් එකට කපාගත්ත ලූණු, තක්කාලි දෙකම එකතු කරගන්න. ඒකටම අපි අවමිරිස් කරල් දෙකක් මේ විදිහට කඩලා ඒකත් එකතු කරගන්න ඕනේ. අපි මේ ටික බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මේක බ්ලෙන්ඩ් වෙන අතරතුර අපිට නැවතත් මේකට ස්පයිසස් එකතු කරගන්න පුළුවන්. කහ කුඩු, තේ හැඳි භාගයක්, මිරිස් කුඩු තේ හැඳක්, තුන පහ කුඩු තේ හැඳක්, සුදු ලූණු, අමිඟුරු, ටොමැටෝ පියුරි, මේස හැන්දක්. මේ සේරම නැවතත් අපි බ්ලෙන්ඩ් කරගන්න ඕන. එක බ්ලෙන්ඩ් වුණාට පස්සේ අපිට පෑන් එක ලිපේ තියලා අපි මේකට එකතු කරගන්න ඕනි තෙල්. තෙල් ටික රත් වෙන අතරතුර ඉතුරු ලූණු භාගය අරගෙන අපි සිහින්ව කපා ගන්න ඕනි. කරපිංච, සූදුරු, කපාගත්ත ලූණු ටිකත් අපි එකතු කරගන්න. අපිට කුරුඳු පොතු කෑල්ලකුත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි චිකන් හොඳට හෝදලා චිකන් ටිකත් අපි මේ පෑන් එකටම එකතු කරගන්න. විනාඩි 5ක් විතර අපි මේ විදිහට කලවම් කරලා ඊට පස්සේ අපි හදාගත්ත පේස්ට් එක අපි මේකට එකතු කරගන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් මේකට එකතු කරගන්න කොත්තමල්ලි කොළ කිහිපයක්. ඒත් එක්කම විශේෂ ඉන්ග්‍රීඩියන්ට් එකක් දානවා අපි. අපි මේකට කජු කුඩු කරලා එකතු කරගන්න. ඉතින් කජු අපිට අමු කජු, එහෙම නැත්නම් ටේස්ට් කජු උනත් ග්‍රයින්ඩ් කරලා අපේ චිකන් කුරුම එක තවත් රස කරගන්න එකතු කරගන්න පුළුවන්. ඒත් එක්කම අපිට චිකන් ටික හොඳට තැම්බෙන්න ඕන නිසා අපි මේකට වතුර ටිකක් එකතු කරගෙන චිකන් ටික තැම්බෙනකම් මූඩියෙන් වහලා තියාගන්න ඕන.
ඉතින් චිකන් එක මේ විදියට කුක් වෙද්දි අපිට පුළුවන් මේක ලිප ඔෆ් කරලා ලිපෙන් ඉවතට අරගෙන සර්ව් කරන්න යන ඩිෂ් එකට එකතු කරගන්න. ඉතින් මේ විදියට හදාගත්ත චිකන් කුරුම එක ඔගලන්ටත් ගෙදරදිම හදලා බලන්න පුළුවන්. දැන් හදන්න යන්නේ රයිස් ක්‍රිස්පි බෝල්ස්. ඉතින් රයිස් ක්‍රිස්පි බෝල්ස් කියවම අපිට ප්‍රශ්නයක් වෙනවා මොකද්ද මේ කියලා. මේක ඇත්තටම වෙජිටේරියන් බෝල් එකක්. ඉතින් මේක හදන්න අපිට අවශ්‍ය වෙන්නේ gedara ithuru wetcha bat. ඉතින් ithuru wetcha bat වලිනුත් ප්‍රයෝජනයක් ගන්න විදිය තමයි මම දැන් උගලන්ට පෙන්වන්න යන්නේ. ඉතින් ඉස්සලාම අපිට බත් කෝප්පයක් විතර අවශ්‍යයි. ඊළඟට අපිට මේකට එකතු කරගන්න පුළුවන් නිවිති කොළ. ඉතින් නිවිති කොළ ගොඩක් හෙල්දි කොළ ජාතියක්. ඒකෙන් අපිට යකඩ එකතු කරගන්න පුළුවන් අපේ ඇඟට. ඉතින් නිවිති කොළ කිහිපයක් අපි අරගෙන මේ විදිහට රෝල් කරලා සිහින් තීරු කපා ගන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ නිවිති අපි ආහාරයට එකතු කරගද්දි මේක ගොඩාක්ම ගුණදායකයි. ඉතින් නිවිති කොළ අපි මේ විදිහට පොඩියට කපලා බත් කෝප්පයට මේක එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට කොත්තමල්ලි කොළ කිහිපයකුත් එකතු කරගන්නවා. ඒකෙන් තවත් මේකට ඉන්දියන් රසක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කොත්තමල්ලි කොළත් ටිකක් එකතු කරගන්න ඕනේ. ලුණු ගෙඩි භාගයක් අපි එක සිහින්ව කපා ගන්න ඕනේ. කපාගත්ත ලුණු ටිකත් අපි මේකට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්න පුළුවන් ලුණු කුඩු, තේ හැඳි භාගයක්, කැලි මිරිස්, තේ හැඳක්, සුදු ලුණු, තේ හැඳක්, කඩල පිටි, මේස හැඳි තුනක්, පාම් පිටි මේස හැඳක්. ඉතින් මේ සියල්ලම අපි එකට එකතු කරලා මේක අපි හොඳට අනා ගන්න ඕනේ. මේකෙදී අපි කඩල පිටි එකතු කරගත්ත විශේෂත්වයක් තියෙනවා. කඩල පිටි වලින් තමයි මේක බයින්ඩ් වෙන්නේ. ඉතින් කඩල පිටි මේ විදිහට එකතු කරලා අපි ටික ටික වතුරත් එකතු කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට අනාගත්තට පස්සේ අපිට පුළුවන් කුඩා බෝල හදාගන්න. ඉතින් මේ විදිහට අපිට අවශ්‍ය ප්‍රමාණයට බෝල ටික හදාගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට අපි බෝල ටික හදාගත්තට පස්සේ අපි මේක ඩීප් ෆ්‍රයි කරන්න ඕනේ. අපි පෑන් එක ලිපේ තියලා තෙල් එකතු කරගන්න. ඉතින් මේ හදාගත්ත රයිස් ක්‍රිස්පි බෝල්ස් වල විශේෂත්වයක් තියෙනවා. මේක ඇත්තටම වෙජිටේරියන් රයිස් ක්‍රිස්පි බෝල් එකක්. ඉතින් ඕගලන්ට මීට් බෝල්ස් වගේ කෑම ජාති හදාගන්න අවශ්‍ය නම් ඒ වෙනුවට අපිට රයිස් ක්‍රිස්පි බෝල්ස් හදාගන්න පුළුවන්. මේ විදිහට හදාගත්තට පස්සේ එක බැදලා අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. තෙම්පරාදු කරන්න පුළුවන්, උයා ගන්න පුළුවන්, ඒ වගේම මීට් බෝල්ස් විදිහට ආදේශකයක් විදිහට පාවිච්චිට ගන්න පුළුවන්. ඉතින් තෙල් ටික රත් වෙනවත් එක්කම අපි හදාගත්ත රයිස් ක්‍රිස්පි බෝල්ස් ටික අපිට ෆ්‍රයි කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ෆ්‍රයි වුණාට පස්සේ අපිට මේක ලිපෙන් ඉවතට අරගන්න පුළුවන්. ඉතින් අපි මේ හැදුවේ ප්ලේන් රයිස් බෝල්ස්. ඉතින් අපිට මේක තව ෆ්ලේවර් කරන්න මේකට අපිට සෝස් වර්ග, ඒ වගේම මේක එක එක කෑම ජාති හදන්න පාවිච්චිට ගන්න පුළුවන්. ඉතින් වෙජිටේරියන් වලට කැමති ඕගලන්ට මේ වගේ ක්‍රිස්පි රයිස් බෝල්ස් ගෙදරදිම හදලා බලන්න පුළුවන්. අපි
අපි ඉන්දියන් කෑම ජාති දෙකක් හැදුවා. හැබැයි අපි දැන් හදන්න යන්නේ ඉන්දියන් ලැස්සි එකක්. ඉතින් මික්ස් ෆෘට් ලැස්සි එකක් හදන විදිය තමයි මම දැන් ඕගලන්ට කියලා දෙන්න හදන්නේ. අපිට ඒකට ඉස්සලාම අවශ්‍ය වෙනවා ඇපල් ගෙඩියක්. අපි ඇපල් ගෙඩිය අරගත්තම ඒකේ පොතු ඉවත් කරගන්න ඕනේ. මොකද පොතු ඉවත් කරොත් තමයි අපිට මේක බ්ලෙන්ඩ් කරාට පස්සේ නැවත පෙරා ගන්න අවශ්‍ය වෙන්නේ නැති වෙන්නේ. ඉතින් මේ ආකාරයට අපි අනිත් ඇපල් පළුවත් සුද්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකේ ඇට ටිකත් ඉවත් කරලා ඒක අපි පොඩි කොටු කපා ගන්න ඕනේ. ඉතින් අපි මේ විදිහට ඇපල් ටික පොඩියට කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන ඉදුණු අඹ ගෙඩියක් ඒකත් අපි මේ විදිහට පොත් ඉවත් කරලා ඉතින් අපි අඹ ගෙඩිය තෝරගද්දී හොඳ ඉදුණු අඹ ගෙඩියක් ගත්තොත් අපේ ලැස්සි එකත් හොඳ ලස්සන කලර් එකකට එයි. ඒක නිසා කලයක බලලා අඹ ගෙඩිය තෝරගන්න. ඉතින් අඹ ගෙඩියත් අපි මේ විදියට කෑලි කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට දොඩම් ගෙඩියක් අවශ්‍යයි. දොඩම් ගෙඩියත් අපි මේ විදියට ලෙල්ල ඉවත් කරලා දොඩම් ගෙඩියත් අපි මේ විදියට කෑලි කපා ගන්න. ඉතින් මේක කෑලි කපද්දී අපිට ඇට අහු වෙනවා නම් ඒ ටික අපි මේ වෙලාවෙදිම ඉවත් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි බ්ලෙන්ඩර් එක අරගෙන කපාගත් ඇපල් ටික කපාගත් අඹ ටික කපාගත් දොඩම් ටිකත් බ්ලෙන්ඩර් එකට එකතු කරලා ඒකට එකතු කරගන්න ඕනේ කර්ඩ් කප් එකක් ෆ්‍රෙෂ් මිල්ක් කප් එකක් සීනි මේස හැඳි දෙකක් ලුණු කුඩු තේ හැඳි කාලක් මේ සේරම එකට එකතු කරලා අපි මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට හොඳට බ්ලෙන්ඩ් වුණාට පස්සේ අපිට පුළුවන් මේක අපි සර්ව් කරන්න යන ග්ලාස් එකට දාන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මේක කූල් කරලා අවශ්‍ය වෙලාවට සර්ව් කරන්න. ඉතින් ඕගලන්ටත් මේ වගේ මික්ස් ෆෘට් ලැස්සි එක ගෙදරදිම හදලා බලන්න පුළුවන්.